වෛද්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳව දැනීමක් නැති, පැලෝපිය නාලය හරි ගර්භාෂය හරි දැකලා නැති, සිසේරියානු සැත්කමක් දැකලා නැති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඉදිරිපත් කරපු කරුණු තමයි මේ වනතෙක් සමාජයට ඉදිරිපත් වුණේ, සමාජගත වුණේ. මේ පරීක්ෂණ වාර්තාව අනුව, කුරුණෑගල ශික්ෂණ රෝහණ මගින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව අනුව, ශාපි ශහාබ්දීන් වෛද්‍යවරයා කුරුණෑගල රෝහල තුළ සිසේරියානු සැත්කම් 4372ක් කරලා තියෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූති කරලා තියෙන 79යි. එතනින්ම පේනවා ඔහු කෙතරම් සිසේරියානු සැත්කම් කිරීම සඳහා උනන්දුවෙන් පසු වූ වෛද්‍යවරයෙක්ද කියලා. මේ 4372න් 3479ක්, ඒ කියන්නේ 80%ක් සිංහල ජාතික මව්වරුන් වෙනුවෙන් කරන ලද සිසේරියානු සැත්කම්, 860ක් මුස්ලිම් ජාතික මව්වරුන් වෙනුවෙන්, ද්‍රවිඩ ජාතික මව්වරුන් වලින් වෙනුවෙන් 33ක්. 2019 මැයි මාසේ 25 දිනේ ඉඳන් ජූනි මාසේ 22 වෙනකන් ලැබුණු පැමිණිලි 850න් පැමිණිලි 767ක් තියෙන්නේ. මදසරුභාවය සහ ඉදිරියේදී මදසරුභාවය ඇති වෙතයි කියන කරුණ මත පදනම් වෙච්ච පැමිණිලි. එයින් 766ක් සිංහල ජාතික මවුරුන් ඉදිරිපත් කරලා තියෙනවා. එක පැමිණිල්ලක් මුස්ලිම් ජාතික මවක් විසින්, ඇයත් සිංහල ස්වාමි පුරුෂයෙක් විවාහ කරගත්ත කෙනෙක්, ඉදිරිපත් කරලා තියෙනවා. සිසේරියානු නොවන වෙනත් ශල්‍ය කර්ම වලින් මදසරුභාවයට පත් වී ඇතැයි පැමිණිලි 29ක් තියෙනවා. නීත්‍යානුකූල නොවන LRT වඳසත්කම්, ස්ත්‍රීන්ට කරන වඳසත්කම හඳුන්වන්නේ LRT නමින්, ඒ සත්කම් 11ක් කරලා තියෙනවා. ගර්භාෂයේ ඉවත් කිරීමේදී ශල්‍ය කර්මයේදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිවීම 2ක් සිදු වෙලා තියෙනවා. සීස සත්කම් වලින් පසු ඇති වූ සංකෘතතා පිළිබඳ පැමිණිලි 43ක් ලැබිලා තියෙනවා. මේ පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙනවා, විශේෂයෙන් ශාපි ශහාබ්දීන් වෛද්‍යවරයා සිසේරියානු සැත්කම් කිරීමේදී සිංහල ජාතික මව්වරුන්ට සහ මුස්ලිම් ජාතික මව්වරුන් පිළිබඳ සලකා බලනකොට සිංහල මව්වරුන් කෙරෙහි විශේෂයෙන් යම් අඩු කාලයකදී මේ කටයුතු සිද්ධ කරලා තියෙනවා කියලා. කොහොමද මේ වාර්තාවේ සඳහන් වෙන්නේ? ශල්‍යාගාරයේ කාර්ය මණ්ඩලය තුළ අනවශ්‍ය පීඩනයක් ඇති කරන ආකාරයේ කලබලයකින් සහ වේගයකින් වෛද්‍ය ශාපි මයා සිසේරියන් සත්කම් කරන බවත්, අනෙක් වෛද්‍යවරුන් එසේ නොකරන බවත් නිරීක්ෂණය වේ. එමෙන්ම සිංහල ජාතික මවුරුන්ට සහ මුස්ලිම් ජාතික මවුරුන්ට සීස සත්කම් සිදු කිරීමට ගතවන කාලපරාසය පිළිබඳ සැලකීමේදී උපත් ලේඛන මගින් අනාවරණය වන පරිදි සිංහල ජාතික මවුරුන්ට ඉතා අඩු කාලයක් සහ මුස්ලිම් ජාතික මවුරුන්ට ඉතා වැඩි කාලයක් ගත වේ. ඊට පස්සේ මේ පර්යේෂණය කරපු වෛද්‍යවරු සහ අනිකු සෞඛ්‍ය ශාස්ත්‍රයේ කාර්ය මණ්ඩලය සොයාගෙන තියෙනවා, ඇයි මේ ආකාරයේ අඩු කාලයක් ගත වෙන්නේ සිංහල මව්වරුන්ට සැත්කම් කිරීමේදී කියලා. ඒකට හේතුව මෙහෙම තමයි පැහැදිලි වෙන්නේ. මෙම වෛද්‍යවරයා සීස ශල්‍ය කර්මවලදී සිංහල මව්වරුන්ගේ ගර්භාෂයේ මැසීම සඳහා එක් ස්තරයක් ලෙස මැහුම් යොදන බවත්, මුස්ලිම් මව්වරුන් සඳහා ස්තර දෙකක් මැහුම් යොදන බවත්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ගර්භාෂයේ මැසීම සඳහා මැහුම් ස්තර දෙකක් යොදන බවත් නිරීක්ෂණය වේ. කුරුණෑගල මහරෝහලේම අනෙකුත් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් සිස සත්කම් කිරීමේදී ගර්භාෂය මැසීමට ස්තර දෙකකින් මැහුම් යොදද්දී ශාපි වෛද්‍යවරයා එක ස්තරයකින් තමයි මැහුම් යොදලා තියෙන්නේ. මේ වෙනකොට ලෝකේ කරලා තියෙන පර්යේෂණ වලින් පෙනිලා ගිහිල්ලා තියෙනවා, එක ස්තරයක් මැහුම් යෙදීම ගර්භාෂයට සිසේරියානු සත්කමක් කිරීමේදී එයම අනාගතයේදී මදසරු බව ඇතිවීම සඳහා මූලික හේතුවක් වෙන්න පුළුවන් කියලා. එතකොට සිංහල ජාතික මව් කෙනෙක්ට මිනිත්තු 15ක් පමණ කාලයක් තමයි සිසේරියානු සත්කමකට වැය කරලා තියෙන්නේ. මුස්ලිම් ජාතික කාන්තාවකට මිනිත්තු 25-30ක් පමණ කාලයක් ගත කරලා තියෙනවා. මේ මිනිත්තු 15 මිනිත්තු 7-8 අතර කාලයක් යන්නේ නිර්වින්දනය ලබා දීම සඳහා අනිකුත් කටයුතු සඳහා. ඉතිරි කාලය තමයි මිනිත්තු 7ක් පමණ තමයි ශාබ්දීන් වෛද්‍යවරයා සිංහල ජාතික කාන්තාවකට සිසේරියානු සත්කම කිරීමට වැය කරලා තියෙන්නේ.